ජීවිතය කියලා කියන්නේ ලොකු තරඟයක් කියලා කිව්වොත් මම කියනව නැහැයි කියලා. ජීවිතය කියලා කියන්නේ තරඟ ගොඩක්. පොඩක් මතක් කරන්න අපේ පුංචි කාලේ ඉස්කෝලේ තිබ්බ දුවන පනින තරඟවලට අපි මොනතරම් සතුටින් සැහැල්ලුවෙන් මූණ දුන්නද? ඒ තරඟයේ අවසානයේ අපි පෙරදුනත් අපේ ජීවිතයට ජයග්‍රහණයක් එකතු කළා. ඒ වගේම ඒ තරඟයට අවසානයක් තිබුණා. නැවත පටන් ගැනීමක් තිබෙන්නේ නැහැ. හැබැයි ජීවිතය කියන තරඟය තරඟ පෙළක්. එක ජයග්‍රහණයක් ලැබුවට පස්සේ තවත් ජයග්‍රහණයක් හඹාගෙන යනවා. ඇතිවීමක් නැහැ. අල්ලා ගැනීමක් විතරයි තියෙන්නේ. අන්න ඒක නිසායි මම කිව්වේ ජීවිතය කියන්නේ තරඟ ගොඩක් කියලා. ඉතින් මේ තරඟ ගොඩ ජයග්‍රහණය කරන්නට ඔබ හැම තිස්සෙම විහස මහන්සි වෙනවා. ඒකෙන් වෙන්නේ ඔබ හැම තිස්සෙම මානසික නවුල් වෙන එක. මානසික ආතතියට පත් වෙන එක. අපි ඉතින් සඳුනරනාරා හැමදාමත් මානසික ආතතිය පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඔබ මේ වන විටත් ඒ පිළිබඳව බොහෝ දැනුමක් ඒකරාශී කරගෙන ඉන්නවා ඔබේ දැනුමට. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ මානසික ආතතිය හැදුණු කෙනෙක්. මුළු ලෝකෙම ඉන්න අය යම්කිසි මානසික ආතතියකින් පෙළෙනවා. ඉතින් මේ මානසික ආතතිය හැදුණු කෙනෙක් තමන්ට තියෙන මානසික ආතතිය කොහොමද කළමනාකරණය කරගෙන හොඳ ගමනක් යන්නේ? ලස්සන ගමනක් යන්නේ කියන එක. ඒ ගැන ඔබව දැනුවත් කරන්නට පෙර පුරුදු විදිහටම අද දවසේදීත් මේ සඳුන්නරන මැදිරියට එනවා ඇය ආධ්‍යාත්මික පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි මහත්මිය. ආයිබෝන් ජයග්‍රහණ දවසක් ඔබතුමියට. ආයිබෝන් නේද ශුභ දවසක් සියලු දෙනාටම. ඔව්. අපි හැමදාමත් ඔබතුමියත් එක්ක කතා කරොත් ඔය කොහෙන් හරි කොනක මේ අපි පටලෙනවා මානසික ආතතිය කියන්නේ කොහෙද කියලා අහනවම තමයි. මොකද හැම කෙනෙක්ම අපිත් ඉන්නේ මානසික ආතතියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා නම් කවුරු හරි කෙනෙක් මොකද්ද මේ මානසික ආතතිය කියලා සමහර අයට තිබ්බත් දන්නේ නැහැ. ඒ නිසා අපි කියමු මොකද්ද මේ මානසික ආතතිය කියලා කියන්නේ සැකවින් කියමු. ඔව් නේත්‍රා. ඔබේ ප්‍රවිෂ්ඨය හොඳයි. බොහොම ස්තුතියි. අපිට බොහෝ දේවල් දැනගත්තාම ප්‍රශ්න වැඩි. නොදැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි. හැබැයි මානසික ගැටලු සහ ශාරීරික ගැටලු කියන්නේ අපිට අපේ ජීවිතය පහළට අද දමන කාරණා දෙකක්. ඉතින් ඒක නිසා ඒ ගැන වැඩි අවබෝධයකින් වැඩි දැනුවත් වීමකින් ඉන්න එක ඊටත් වඩා හොඳයි. දැන් ආතතිය ගැන අපි හැමදාම කතා කරනවා, හැම තැනකම කතා කරනවා. කතාවටත් කියනවා මට හරියට ස්ට්‍රෙස් වගේ එහෙම කියනවා නේද? ඒක නිකන් අර පුරුද්දක් බවට පත් වෙලා නැතත් කියන්නේ මට අද ටිකක් අමාරුයි. ඔළුවත් රිදෙනවා, ඇඟත් රිදෙනවා, ඇඟ තදගතියකුත් තියෙනවා. මට හිතාගන්න බෑ කියන්න තේරෙන්නේ නැහැ. ඒත් මොකක්දෝ එකක් තියෙනවා. එහෙම කියනවානේ. කියනවා නේද? උදෙත් කිව්වා නේද? මම නේ නේත්‍රා තමයි කිව්වේ. ඒක නිසා අපි බොහොම හොඳයි ඒක අඳුනාගෙන යන එක. හැබැයි මොකක්ද හේතුවක් තියෙනව නොතේරෙන. තේරුණත් ඒක නොතේරෙනවා වගේ ඉන්නවා. තියෙනවා නේත්‍රා. ඉතින් අපි විශේෂයෙන්ම මේ ආතතිය කියලා කියන්නේ, එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක කියලා කියන්නේ, එහෙම නැත්නම් පීඩනය කියලා කියන්නේ, එහෙම නැත්නම් පීඩාව කියලා කියන්නේ බොහෝ දේවල් කියනවනේ. නේද? බරගතිය, එපාවීම, ඔය සියල්ලටම මේ ආතතියට එකතු වෙන දේවල්. මෙය අපේ ජීවිතේ විශේෂයෙන්ම මානසික සෞඛ්‍ය, ශාරීරික සෞඛ්‍ය ගත්තහම එය මනාව පවත්වාගෙන යනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ මනාව පවත්වාගෙන යන ශාරීරික මානසික යහපත් පැවැත්මට හානියක් වෙන, එහෙම නැත්නම් බාධාවක් වෙන, එහෙම නැත්නම් කරදරයක් වෙන, එහෙම නැත්නම් තර්ජනයක් වෙන ඕනෑම ගැටලුවක් මානසික ආතතියක්. ඔව්. දැන් මානසික ආතතියේ ගැටලු පිළිබඳව කතා බහ කරනකොට අපිට පාරිසරික ගැටලු කතා බහ කරන්න පුළුවන්, ගෙදර තියෙන ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ලොකු වටපිටාවක් කතා කරන්න පුළුවන්. නමුත් මට හිතෙනවා ගොඩාක් මානසික ගැටලු වලට අපි බැඳීම් වලට ගොඩක් කැමති. බැඳීම් හරි තදින් අල්ලගෙන ඉන්නවා. ජීවිතේ ගොඩක් වෙලාවට මානසික ප්‍රශ්න වලින් අපි මේ පපුවෙන් අල්ලගත්ත ඒවෙන් එන මානසික ප්‍රශ්න තමයි ගොඩක් විඳවන්න අමාරු නේද? ඒක තමයි ප්‍රශ්න. හිත තියදී පපුවෙන් අල්ලන්නේ කියපුවාම ගැටලු ගොඩයිනේ නේද? අර හරියට මේ පෙට්‍රල් වාහනයකට ඩීසල් ගැහුවා වගේ. මොකද වෙන්නේ? අර ධාවනේ වෙමින් තියෙන වාහනයට මොකද වෙන්නේ? ඩීසල් ගහපුවම නතර වෙනවා. ඒත් ඒ වගේ තමයි අපිට හිතන්න ඕනේ යම් යම් දේවල් තියෙනවා අපිට සිතුවිලි කලමනාකරණය කරගන්න, අවබෝධ කරගන්න. ඒක හිතින් හිතන්න වෙනවා. අපිට මේ අපි හදවතින් අපි කරන්නේ බොහෝ ඉමෝෂනල් හැඟීම් දැනීම් දනවන දේවල් කරන්නේ. එතකොට අපි සිතෙන් අරගෙන හිතට දාගත්තා මොකද වෙන්නේ? සිත ලෙඩ කරනවා. හරියට අපි අර සිත නිසා ලෙඩ වෙලා ඊට පස්සේ
ගත ලෙඩ වෙලා ඊට පස්සේ ඒක සමහර විට සාමාන්‍යයෙන් කියන්නේ මේ අපේ අභ්‍යන්තරයේ කැඩපත විදිහට පේන ශරීරය කියලා ශරීරයෙන් පේන්න පටන් ගන්නවා. නේත්‍රා අපි බොහෝ දේවල් එහෙම කතා කරාට මේ අතරම මානසික පීඩාව මේ ආතතිය කියන්නේ පුද්ගලයාගේ ජීවන ගමනට ලොකු තර්ජනයක් ලොකු බලපෑමක් එල්ල කරනවා තමන්ගේ ඉදිරි ගමනට යන්න ඒ කියන්නේ අර පහසුකම් තියෙ ඉඳ හසර මේ නවත්තලා දෙනවා. ඒ හසුර ඒ කියන්නේ ඒ නවත්තපුවාම ඒ පුද්ගලයාගේ ගමනාන්තයේ ඔහුට තේරුමක් නැහැ. අක් පුතින්ට දෙන්නේ කියන එක අපිට මේක අතීතෙත් තිබුණා. අතීතයේ වැඩිහිටිය අය මේ දේ හරියට කල්පනාකරණය කරගත්තේ අවබෝධ කරගත්තේ ඔවුන් ඉස්සලාම කරේ ගතට බෙහෙත් කරනකොට මනසටත් ඒකම මොනවද කරේ? බෙහෙත් කරා මොන බෙහෙත්ද කරේ යත් ආධ්‍යාත්මික පැත්තේ මොනවද බොහෝ වෙලාවට අපි සාමාන්‍යයෙන් අර දැන් ඔය තියෙනවානේ දැන් ඔය තොවිල් පවිල් මේ මම කියන්නේ බොහෝ වෙලාවට ශාන්ති කර්ම වගේ සාමාන්‍ය හිත ඒ රෝගියාගේ හිත සුවපත් කරන්න ඒ රෝගියා දන්නවද උට මේ දෙයක් කරොත් මගේ හිත සුවපත් වෙනවා කියලා ඒ එතකොට ඒ වගේ පිරිත් කියනවා නායක හාමුදුරුව හම් වෙනවා පල්ලියේ පූජකතුමා හම් වෙනවා එහෙම නැත්නම් නූලක් ගැට ගන්නවා නාලිකා මහත්මිය ඔය තොවිල් වලින් කරන්නේත් මානසිකත්වය වැඩි කරන එක නේද ගොඩක් වෙලාවට එතකොට මනසින් අපි දැනගන්නවා මේ ලෙඩේ ඉවරයි. මනස සූපත් කරාම ලෙඩේ ඉවරයි. ඔව් ඒක මේ කාලේ වෙනකොට නම් නේත්‍රා කතා නොකළ යුතු මාතෘකාවක් කියලා හිතනවා. ඒකට හේතුව එවැනි දේවල් වලට ගිහිල්ලා මානසික පීඩාවන් වලට ගියපු බොහෝ වෙත ඒක වැඩි කරගෙන එන පිරිසක් මට හම් වෙලා තියෙනවා. ඒ කියන්නේ බොහෝ වෙලාවට වැරදි තැන් වලට ගිහිල්ලා අන්ධභක්තිකෙන් වෙලා. ඒක නිසා මේ අපි જાතියක් විදිහට මම කියන්නේ මේ අපි විශේෂයෙන්ම ඒවට යන්න පුරුදු වෙන්න එපා. මේ හිත පුරුදු කරන්න ඔබේ හිත මහා ශක්තියක්. මේ ශක්තියට අවස්ථාව දෙන්න. ඒ අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්තら ඔබට පුළුවන් නැගී සිටින්නට. හැබැයි ඔබ අන්ධ භක්තියෙන් අර බොහෝ දේවල් පස්සේ යන්න ගියපුවා මොකද වෙන්නේ? ඔබ එකතන හිර වෙනවා. ඒක විරවම දවසක අපි කතා කරමු. ඒ ගැන මමංගාව විස්තරක් තියෙනවා. ඉතින් අපි එක දවසක කතා කරමු. අද මේ ආතතිය හා සම්බන්ධව ගත්තාම අපිට අපි උදාහරණයක් ගමු නේත්‍ර දැන් නේත්‍රට ගොඩක් මං හිතනවා වැටහෙනවා මේ උදාහරණයක් දුන්නාම මං හිතනවා ගොඩක් හොඳයි කියලා පොඩි උත්තේජනයක් එනවා අපි විශේෂයෙන්ම පුද්ගලයෙක් ගත්තාම හරියට පොයි පුද්ගලයෙක් කියන කාන්දමක් වගේ ඇයි මම එහෙම කියන්නේ කාන්දම ලං කරගන්නේ මොන වගේ දේවල්ද ගැළපෙන දේවල් තමන්ට ගැළපෙන දේවල් තමන්ට ගැලපෙන දේවල් ඒ කියන්නේ කාන්දමට යම් කිසි ශක්තියක් දෙනවා නම් ඒකට මේ ඇදලා ගන්න ඔව් කාන්දමේ ශක්තිය ගන්නවා අපි පුද්ගලයෙක් ගත්තාම පුද්ගල හිතත් මේ වගේ ඇයි මම එහෙම කියන්නේ දැන් අපිට ඍණාත්මක සිතුවිලි ආවොත් ඍණාත්මක විදිහට හිතනවා ධනාත්මක සිතුවිලි ආවොත් ධනාත්මක විදිහට හිතනවා නේත්‍රාට පොළොවන් උදේ නැගිටලා ඉවරලා හිතර දෙන්න පුළුවන් ඍණාත්මක සිතුවිලි කයියෝ අද කම්මැලි නැගිටින්න බෑ මොන කරදරයක් මන් දන්නේ අදත් වැඩට යන්න තියෙනවා නිදාගත්තා නම් තව ටිකක් හොඳයි මට හරියට මේ මම ආසයි නිදා ගන්න කියලා දුන්නා මොකද කරන්නේ නේත්‍රා ඒක තමන්ගේ ශරීර අභ්‍යන්තරයට අත් යනවා ද හිතටත් දෙනවා ඒ සියල්ල ක්‍රියාත්මක කරනවා ඊපස් වැඩ කරන්න ගියපුවා මොකද වෙන්නේ අපිට හරි අර ඈලි මෑලි දුබල ගතිය මම අර කතා කරේ එවැනි ස්වභාවයක් එනවා ඒක ප්‍රබෝධමත් ගතියක් දෙන්නේ නෑ තමන්ගේ ජීවිතේට. හැබැයි තව කෙනෙක් අපි දන්නේ සංසලා කියලා. උදේට දානවා මම අද මට ගොඩක් වැඩ තියෙනවා. අද හොඳ දේවල් ටිකක් දෙන්න පුළුවන් සමාජයට බොහෝ දේවල් දෙන්න පුළුවන් හොඳ ගෙස්ලා ටිකක් එනවා. එතකොට ඒ අය වෙනුවෙන් මම කැප වෙන්න ඕනේ. මේ අය මොටිවේට් කරන්න ඕනේ. එන අයට යහපත් දේවල්. ඒ වගේම මම වෙනුවෙන් පොඩ්ඩක් කාලය වෙන් කර ගන්නවා. ඒක සුභවාදී පරිවිත ටිකක් දුන්නාම නේත්‍රා හවස වෙන තුරාවට ඇය ප්‍රබෝධේ. මේක තමයි අපි අඳුර ගන්නට ඕනේ. හැබැයි ඍණාත්මක සිතුවිලි කියලා කියන්නේ අපි එය අපිට බොහෝ ඍජුව බලපාන දෙයක්. අපි විශේෂයෙන් කියන ඍණාත්මක සිතුවිලි කියන්නේ අපිට එන බොහෝ මේ ඍණාත්මක ආවේගයන් අයහපත් සිතුවිලි කියලා කියවට ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා අපේ ජීවිතේ. අපි අයින් කරන්න ඕනේ ටිකක් ඍණාත්මක සිතුවිලි. ඒ හැඟීම් මොනවද? විශේෂයෙන්ම හැඟීම්. ඊර්ෂ්‍යාව, වෛරය, කෝපය, පසුතැවීම, අනියත බය, වැඩ කල් දැමීම, එපා වීම අනිත් එක තමයි දොස් නැගීම දෝෂාරෝපණය කිරීම ඔයැනි දේවල් තමන්ගේ ජීවිතයේ බොහෝ වෙලාවට අර ආත්මික ස්වභාවයන් අපිට ගෙනල්ලම දෙනවා. ඒක නිසා අයි අවබෝධ කරගන්න. දැන් කාන්දමේ කතාවත් ඔය හා සමානයි. පුද්ගලයාගේ සිතට ඍණාත්මක දේවල් දුන්නොත් හැමදාම ඔහුට දෙන්නේ ඍණාත්මක සිතුවිලි. ධනාත්මක දේවල් දුන්නොත් සුභවාදී දේවල් දුන්නොත් හැම වෙලාවකම ඔහු සුභවාදී විදිහට ජීවිතය අරගෙන යනවා. හරියට අපි මේ ගෙදර කුණු තියෙනවානේ කොහටද දාන්නේ
හැබැයි අපි යම් අවස්ථාවල ගමනක් යන්න යනකොට ගෙදර කුණු ටිකක් තිබ්බොත් වාහනේට දා ගන්නවා. වාහනේ දාගෙන ඔය යන ගමන් අපිට පේනවා නිකන් පොඩි පාරයිනේ කුණු දාන්න පුළුවන් වගේ ටිකක් නිදහස් තැනක්. මොකද ගන්න හොරෙන් කුණු ටික තැරියා ගියා. හරිද? ඒකද සිද්ධ වෙන දෙයක්නේ. ඒකත් අපි හිතන්න ඕන දෙයක්. ඉතින් දැන් නේත්‍රා නෙදාගෙන ගි. දැන් මමත් යනකොට මට පේනවා නේත්‍රා කුණු දැම්මා. මම මොකද කරන්නේ? මගේ වාහනේ කුණු තියෙනවා. මම මොකද කරන්නේ? ආ මෙතන කුණු දාන තැනක් මමත් නේත්‍රා දාපු තැනටම කුණු ටික දැම්මා. දැන් නේත්‍රා මොකද ওই කුණු ඔතන දාපු තැනට මොකද වෙන්නේ දවසින් දවස? හැමෝම කුණු දාන්න ගන්නවා. හැමෝම කුණු දාන්න පටන් ගන්නවා. දැන් ඔය කුණු ටික මූලික අවස්ථාවේ අයින් කරේ නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කුණු කන්දක් වෙනවා. කුණු කන්දක් බවට පත් වෙනවා. දැන් අපේ හිතත් ඔය වගේ නෙමෙයිද? දැන් අපේ හිතටත් අනවශ්‍ය දේවල් අනවශ්‍ය විදිහට පුරවා ගන්න පුරවා ගන්න පුරවා ගන්න දැන් අපි බොහෝ දේවල් වලට ඉලක්ක හඹා යනවා බොහෝ දේවල් කරනවා අපිට ඒවා සමහර වෙලාවට ගැළපෙන්නේ උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කරනවා අර නේත්‍රා කීවා වගේ ගෙදර අම්මත් ඒ වගේ සැමියාත් ඒ වගේ කාර්යාලයට ගියත් ඒ වගේ මහමගට බැස්සත් ඒ වගේ බලපුවාම සියලුම අධ්‍යාපන ක්‍රමයක් ඒ වගේ සියලුම දෙනා මොකක් වෙලා තියෙන්නේ බොහෝ අර හැල්මේ දුවන පිරිසක් බවට පත් වෙලා තමන්ව අමතක කරලා තියෙනවා මේ තමන්ව අමතක කිරීම නිසා තමන්ට මොකද වෙලා තියෙන්නේ තමන්ට නොදැනීම ලෙඩ රෝග රාශියක් තමා තුළට ඇවිල්ලා තියෙනවා ඒක තමන්ට තේරුම් ගන්න බෑ හිතෙනවා මට මොකද වෙලා තියෙන්නේ දැන් බොහෝ වෙලාවට මානසික ආතතිය තියෙන කට්ටිය කිර දෙයක් තමයි නේත්‍රා මට හරි අමාරුයි මේ මේ වැඩක් කරන්න ගම ගන්න මොන හිසිය රද්දයක්ද මන් දන්නේ මට මේක කරන්න බෑ ඒකෝර ඇත්තටම මේක පොඩි ඇත්තක් තියෙනවා මොන හිසේ රද්දයක්ද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ බොහෝ වෙලාවට ආතතික ස්වභාවයෙන් ඉන්න බොහෝ පිරිසකට හැදෙන දෙයක් තමයි මේ හිස රදේ කියන එක. හිසේ අමාරුව, හිසේ ගැටලුව තියෙනවා. ඒ හැම වෙලාවකම ඔහුට හෝ ඇයට හැම වෙලාවකම දැනෙන්නේ මේ හිස වටේට පටියක් බැඳලා වගේ තදවීමක්. මාංශ පේශීන් හරි තදයි. එතකොට ඇඟපත හොලව ගන්න හරි අමාරුයි. හිතන්න ටිකක් හරි අපහසුතාවයක් එනවා. සිතුවිලි ගොඩාක් දෙන ඕව තින්කින්. එතකොට කරන කීන දේ මොකද වෙන්නේ? අමතක වෙනවා. මේ කරන්නේ නැද්ද මේ අමතක වෙලා යනවා. එතකොට තමයි අවබෝධ කරගන්නේ මට හිම වෙන්නේ ඇයි? මම අනවශ්‍ය විදිහට කුණු කන්දක් මොකද කරන්න තියෙන්නේ? මම කුණු කන්ද මතක් කරේ ඒකයි. අනවශ්‍ය විදිහට ලෝඩ් එකක් දාගෙන තියලා මගේ හිතට. ඇත්තම කියනවා නම් අපිට සුළු ප්‍රමාණයක් තමයි දාන්න පුළුවන්. අපිට ඕනෑවට නම් මේක පුරවන්න යොත් මොකද වෙන්නේ? හරියට බැලුම් බෝලයක් පුම්බලා පීඩනේ වැටෙනවා මොකද වෙන්නේ? පුපුරලා යනවා. ඒ වගේම තමයි පරිගණකයක් ගත්තත් ඒකට අනවශ්‍ය විදිහට දේවල් ලෝඩ් කරලා ඕක මොකද වෙන්නේ? වෛරස් එකක් ආපකම නැති වෙනවා. ඒ වගේ තමයි අපි හැම වෙලාවකම අවබෝධ කරගන්න ඕන දෙයක් තියෙනවා. අපි බොහෝ වෙලාවට අපේ කයට බොහෝ සැප දෙනවා. හැබැයි අපේ හිතට අපේ මොළේට මේ බෙල්ලෙන් උඩ කොටසට අපි මොකද කරලා තියෙන අමතක කරලා තියෙනවා. අපි ගොඩක් වෙලාට වර්ධනය කරගන්න ඕනේ සර මානසික සමබරතාවය ඇති කරගන්න ඕනේ ක්‍රමය අයින් කරලා තියෙනවා. ක්ලෙන්ස් කරන්නේ නැහැනේ. නේද? මේකත් අපි කියන්නේ නෙක් ටොප් එක කියලානේ කියන්නේ. බොහෝ වෙලාවට වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඩිලීට් වෙනවා. අමතක වෙනවා. අමතක වෙලා යනවා. ඒක නිසා හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ අර කුරු කන්ද එනකොටම කුණු ටිකක එනකොටම මේක ක්ලියර් කරලා දාන්න. අයින් කරලා දාන්න. සුද්ධ කරලා දාන්න. එහෙම වුණාම තමයි දැන් නම් පොඩි තමා තුළින් පොඩි අභිමානයක් දැනෙනවා. තමන් ටිකක් හිත නිදහස් නේද? මට බොහෝ දේවල් වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා නේද? මට මේ දේ කරන්න පුළුවන් නේද? හැබැයි නේත්‍රා මේකට ප්‍රැක්ටිස් එකක් නම් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඔව් ගොඩක් වෙලාවට නාලිකා මහත්මිය දැන් අපි හැම දෙයකම දෙපැත්තක් තියෙනවා හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා මම දකින විදිහට නම් හැමෝම ආතතිය කියන්නේ අපි ආතතිය හැදුනහම මනසින් වැටෙනවා අපිට කිසි දෙයක් කරගන්න බෑ කියලා ගොඩක් අය කියන්නේ එහෙම හැබැයි මම දැකලා තියෙන විදිහට සහ මා විශ්වාස කරන විදිහට ආතතිය කියන්නේත් එක පැත්තට ගත්තාම මානසික ආතතිය කියලා කියන්නේ හොඳ මිත්‍රෙක් අපි හිතමු අපි රැකියාවක නිරත වෙලා ඉන්නකොට අපේ ප්‍රධානි අපේ බොස් අපිට නිතරම ප්‍රෙෂර් කරනවා මේක කරන්න කියලා අපි ඒක පහ වෙනකොට ඉවර කරන්න කොහොමරි උත්සාහ කරනවා අන්තිම ජයග්‍රහණය කරනවා. මේ ප්‍රෙෂර් එකත් මම හිතනවා වෙලාවකට ජීවිතේ ජය ගන්නට ලොකු අත්වලක් කර ගන්න පුළුවන් කියලා. ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම නේත්‍රාගේ නැවත පෙරලා අහනවා ඔබ ඇත්තටම මේ අවස්ථාව ජයග්‍රාහීද? මම බොහෝ තැන්වල ජයග්‍රාහී. ඔබ ගෙදර යන්නේ කොහොමද? ඔබ යහපත් මනසකින්ද යන්නේ ගැටලුකාරී මනසකින්ද ගෙදර යන්නේ? බොහෝ වෙලාවට යහපත් මනසකින් සින්දුවක් අහගෙන යනවා.
Oh, හැබැයි එහෙම කීව වුණාට අපිට දවසක් වෙන්න පුළුවන්. හැබැයි දිගින් දිගටම ඒ පරිසරයක ජීවත් වෙන අපි විශේෂයෙන් කියන පරිසරය වෙනස් කරන්න කියලා. ඒක රැකියාවෙන් අයින් වෙන්න කියන කතාව නෙමෙයි කියන්නේ. මේ මානසික පීඩල ඕනම කෙනෙකුට තියෙන එක එක විදිහට තියෙනවා. ඕක විදිහ දෙකක් තියෙනවා. එකක් තමයි පොසිටිව් ස්ට්‍රෙස් කියලා එකක් තියෙනවා. අනිත එක තමයි නෙගටිව් ස්ට්‍රෙස් කියන එක. නෙගටිව් ස්ට්‍රෙස් එක තමයි ගන්න එපා කියන්නේ. ඒක ආන්න බල පොසිටිව් ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් ඒක හරි ශෝකනේ කියලා. මේ අවස්ථාවේ අපි සිරු දෙනාටම තියෙන පොසිටිව් ස්ට්‍රෙස් එක. ඒ කියන්නේ අපි අශුභවාදීව අපිට දැන් හිතන්න කෙනෙකුට ස්ටේජ් එකට නගින්න කියලා. ඔබ හොඳ ප්‍රශ්නයක් අහුවේ නේත්‍රා. ස්ටේජ් එකට නගින්න කියපුවාම බොහෝ අය ස්ටේජ් එකට නැගලා කතා කරන්න හරි බයයි. මයික් ෆෝබියා කියලා කියනවා අපි, ස්ටේජ් ෆෝබියා කියලා කියනවා අපි. යන්න බයයි. මෙතන ඉඳලා බලපුවාම ස්ටේජ් එක දැක්කහම, මයික් එක දැක්කහම, කට්ටිය දැක්කහම ඇඟපත වෙවුලන්න ගන්නවා, යන්න බෑ. දැන් අපි එක වෙනවම පෞරුෂත්ව වර්ධනයේදී ඒක දිනු කරන් ළමයිට ළමයිව දිරි ගන්නවා. කොහොමද අපි සමාජයක් දරගෙන සෝෂල් ෆෝබියා නැති කරන්නේ? ඒක සෝෂල් ෆෝබියා ගැන තමයි වැටෙන්නේ. කොහොමද වෙන්නේ කියලා දැන් මාතෘකාවෙන් චුට්ටක් විතර නමුත් ඒක කතා කරන එක හොඳයි. එතකොට මොකද වෙන්නේ? ඩාඩිය දානවා, ටෙන්ෂන් එක හරි වැඩි. අන්න ටෙන්ෂන් හෙඩේක් එක එන්න පටන් ගන්නවා. දැන් මේක මට කරන්න පුළුවන් වේද? මන් දන්නේ නැහැ. ඩාඩිය දානවා, එකපත පර නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයාගේ සම්පූර්ණ මර ක්‍රියාශීල ගතිය අක්‍රම වෙනවා. හැබැයි පොසිටිව්ලි පොසිටිව් ස්ට්‍රෙස් එක අපි හැමෝටම දැන් මේ අපිට තියෙන පොසිටිව් ස්ට්‍රෙස් එකක් එක. දැන් අපිට පුළුවන් අපි හැමදාම කතා කරත්, හැමදාම ස්ටේජ් එකට නැගත්, හැමදාම කැමරා එකට ගියත්, හැබැයි අපිට එන පුචුරි චකිතයක් තියෙනවා. ඒ එතන තියෙන පුංචි අර අර පොඩි ආතතියක් තියෙනවා. හැබැයි ඒ ආතතිය තියෙන උද්‍යෝගේ. අන්න ඒක තමයි මම වර්ධනය කරන්න කියන්නේ හැමෝටම. කොහොම මේක මට කළ හැකි? මේක මට ජයග්‍රහණය කළ හැකි? එතනදී ඒ ස්ට්‍රෙස් එක හරි වටිනවා. හැබැයි අන්න අර නෙගටිව්ලි අපි ඍණාත්මක විදිහට යන්න ගියොත් මං හිතනවා ජීවිතයේ ඔබ හැමදාම එක තැනක නෙමෙයි අර අර කරන්න ගියපු දේවල් අතරමඟ නතර කරලා ඔබ එක තැනක නතර වෙනවා. විශේෂයෙන් මම කියන දෙයක් තමයි නේත්‍රා, ඉලක්ක හඹා යන්න එපා කියන්නේ නැහැ. ඉලක්ක හඹා යන්න, ඉලක්ක වලට යන්න, ඔබේ අරමුණු ජයග්‍රහණ වලට ඔබ පුළුවන් තරම් මහන්සි වෙන්න, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අතරව ඔබ සතුටත් එකතු කරගන්න. හැබැයි ඔබේ මානසික සමබරතාවයට හානියක් නොවන විදිහට. අද ගොඩක් කට්ටිය මම දැකලා තියෙන්නේ නේත්‍රා, කවුරු කොහොම කීවා වුණත් ඔබ හැම වෙලාවෙම ඔබේ මානසික සමබරතාවය නැති කරගෙන තමයි මේ හැම ජයග්‍රහණයක් කරාම යන්නේ. ඒක නිසාවටයි අද අපිට මේ ඇවිල්ලා මේ මානසික ආතතිය, මේ පීඩාව ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද එන්නා වූ සියලු ටෙලිෆෝන් කෝල්ස්, එන්නා වූ හම්බ වෙන්නා වූ සියලු දෙනාටම තියෙන්නේ මේ අවබෝධ කරගන්නට බැරි මානසික ආතතියෙන් පිරිච්ච කායික ගැටලුත් එක තමයි ඇවිල්ලා කතා කරන්නේ. ඉතින් ඒක නිසා මේ අපි ඒකට සහනයක් දෙන්න තමයි වැඩිපුර උනන්දුවක් දක්වන්නට ඕනේ. මොකද හැමෝම හැමදාම මේ ආතති ගැන කතා කරන නිසා. ඔව්, ඒ වගේම තමයි නාලිකා මහත්මිය. දැන් ගොඩක් වෙලාවට මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක සිද්ධ වෙන්න ඕනේ අපි මේ ස්ට්‍රෙස් කියන එක නැති කරගන්න ඕනේ, ආතතිය කියන එක නැති කරන්න ඕනේ. අපි අතේ රෙදි ටික හේදුව නම් අද වෙනකොට ගෙදර වොෂින් මැෂින් එක තියෙනවා. අතේ පොල් ටික මිරිකපු එක්කෙනාට අද බ්ලෙන්ඩර් එක තියෙනවා. මට හිතෙනවා මේ දේවල් මේ නවීකරණය වීම තුළින්, තාක්ෂණීකරණය වීම තුළින් තමයි බලද්දි මේ අතපයවත් හරියට වැඩ කරන්නේ නැති වෙන විදිහට හැදිලා තියෙන නිසා තමයි මානසික ආතතිය වැඩි වෙලා තියෙන්නේ කියලා ඉවරලා. ඒ නිසා මේ අපිට මේ තාක්ෂණියත් එක්ක මානසික ආතතියට එල්ල වුණු බලපෑම අපි පොඩ්ඩක් කතා කරමු. නේත්‍රා, මට බොහොම සතුටුයි ඔබ ගැන, මට ඔබගේ එක්ස්පීරියන්ස් ගැන කතා කරනවා දෝ කියලා තුන ඒ තරමට ප්‍රශ්නය හරි අර්ථවත්. ඒකට හේතුව මොකද? මේක සමාජගත කරන්නම ඕනේ දේවල් ටිකක් ඔබ මතු කරන්නේ. ඇත්ත, අපි අපේ අම්මලා අපේ වැඩිහිටියෝ ඉස්සර මේ අත හසුරලා බොහෝ දේවල් කරානේ, නිකන් තිබුණේ නැහැ. දැන් ඉස්සර පොලිටික ගාලා පොලිටික මිරිකුවා. දැන් පොලිටික් ගානකොට මේවට හොඳට එක්සර්සයිස් අඹරන. දැන් ගිහිල්ලා අතවල් අඹරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ දේවල් ලෙවලු කරා. ගලේ ඇඹරුවා, පිටි ටික කොටා ගත්තා, වංගෙඩියේ මූල් ගහත් පාවිච්චි කරගෙන. ඊට පස්සේ පිටි ටික ඇනුවා. දැන් ළමයිට ක්ලේ අනන්න දෙන්නේ පිටි අනන විදියට. අපි අද ඒක හසුරවන්නේ නැහැ. ඇත්තට මේ කියන්නේ අපි මම හැම වෙලාවෙම කියන්නේ නිකන් ඉන්නකොට අඩුම තරමේ මේ අත්වල මේ ඇඟිලි 10වත් හොඳට මේ 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 විදිහට ව්‍යායාමයක් දෙන්න කියලා. ඇයි ඒකට හේතුව? මේ සියල්ලම තියෙන එනර්ජි පොයින්ට්ස්. මොකද අපි පුංචි කාලේ අප්පුඩිය පුරුදු කරන්නේ දරුවන්ට පුංචි කාලේ ඉඳලා එනර්ජයිස් වෙන්න, ශක්තිය ගන්න. ඇයි? මේ තමයි අතුලාන්තයේ අපි බොඩි එකේ අතුලාන්තයේ හැම වෙලාවකම මොකද වෙන්නේ? උද්දීපනයක් දෙන්නේ හරි විදිහට අප්පුඩි ගන්න කියලා. මොකද ලොකු නම් අප්පුඩි ගන්න නැහැ, ලොකු නම් හිමින් සැරේ තට්ටු කරන්නේ. හැබැයි අපි අප්පුඩිය වුණත් හරියට කියන්නේ පුපුරු ගහන්න තරම් හයියෙන් අප්පුඩිය ගන්න කියනවා. ඒ එතකොට
තමන්ට ප්‍රබෝධයක් ඇති වෙනවා සතුටුදායක හෝමෝන වර්ධනය වෙනවා අනිත් කෙනාට මේ මේ තව අර අපි දිරිගැන්වීමක් සිද්ධ වෙනවා අපුඩි හරහා එතකොට විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ හරහා අපේ සිරුර අභ්‍යන්තරයේ තියෙන රසායනික ද්‍රව්‍ය හෝමෝන ඒ කිමිකල්ස් අර අර බැලන්ස් වීමේ ස්වභාවයක් සහ විශේෂයෙන් මතක තියාගන්න සතුට දනවන හෝමෝන අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙනවා ඒක අමතක කරලා තියෙන නිසා තමයි අපිට බොහෝ ප්‍රශ්න තියෙන්නේ ඒක මම මේ අවබෝධයෙන් දන්නවා සහ ඒක තමයි වෛද්‍ය මතේ මමත් ඒක ප්‍රැක්ටිස් කරන නිසාවට අපේ ගුරු ආචාර්යවරු හරියටම කියලා දෙනවා කොහොමද ඔබේ අතුලාන්තයේ තියෙන සතුටු දනවන හෝමෝන නැත්තම් ඒ රසායන ද්‍රව්‍ය කොහොමද වැඩි ඉහළ නංවන්නේ මොකක්ද සතුටු දනවන හෝමෝන කියලා මොකක්ද එන්ඩෝෆින් කියලා හෝමෝනයක් තියෙනවා ඒක තමයි සිරුරේ සතුට උපරිමයෙන්ම දනවන්න ඒ කියන්නේ වැඩිපුර සතුටක් ලබා දෙන්නේ මේ මේ රසායන ද්‍රව්‍ය මේක කරන්න නම් නිකම් බෑ ඔබ විශේෂයෙන් මතක තියන්නේ මේක විශේෂයෙන් නේත්‍ර මතක කරන අධ්‍යාපන කරන දරුවන්ටත් මේක පොදු දෙයක් මම මේ කියන්නේ භාවනා කරන දැන් යෝගී භාවනා කරන අය දැකලා තියෙනවනේ ඒගොල්ලන් එක ආකාරයකට වාඩි වුණාම මම මේ කියන්නේ නැතර මානසික ආතතිය නැති කරගන්න බොහෝ දේවල් තියෙනවා අපිට කරන්න පුළුවන් දේවල් වාඩි වුණාම හෙලවෙන්නේවත් නැහැ ඒ වාඩි වෙන ඒ ඒ පොස්ට් එකෙන්ම ඉන්නවා ඒ ඉරියව්වෙන්ම ඉන්නවා කොහොමද එහෙම වෙන්නේ අපිට පොඩි වෙලාවක්වත් ඉන්න බෑ කියලානේ බොහෝ අය කියන්නේ නේද හැබැයි මේ භාවනා කරන අය මම දැතුළුමම කියන්නේ මේ අයට ඉන්න පුළුවන් ඒක ආරමුණක ඇයි ඒකට හේතුව තමයි තමන්ගේ සිරුර අභ්‍යන්තරයෙන් ඇති වෙ හැදෙන්නා වූ මේ සතුට දනවන හෝමෝන එන්ඩෝෆින් කියන හෝමෝනය තමන්ගේ මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්න තමා තුළින් ඇතිවෙන්නා වූ ඒ සැනසීම ඇති වෙන්න මොකද වෙන්නේ අර හෝමෝන ඒ තත්ත්වේ ඉහළට යනවා ඉහළට යනකොට ප්‍රබෝධයක් ඇති වෙනවා ඊට පස්සේ මේ තමන්ගේ කය ගැන අමතක වෙනවා රිදීම වේදනාව අමතක වෙනවා ඒ වගේම හොඳට හුස්ම ගන්නවා අපි විශ්වයත් එක්ක ඒකාත්මික වෙනවා හොඳ විදිහට හුස්ම ගන්නවා ඒ වෙනකොට මේ සියල්ල අමතක කරනවා එතකොට අර අපි විශේෂයෙන්ම කර මේ ඇඟේ තියෙන තද ගතිය වේදනාව බෙල්ල හරවන්න බැරි වෙන එක විශේෂයෙන්ම ඕවර්තින්කින් කියන සිතුවිලි උහි ගලාගෙන යන ඒවා ඒ සියල්ල මේක තැනකට නතර වෙනවා නතර වුණාම ඔබ බලන්න ඒක 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 සාමාන්‍යයෙන් චෙක් කරලා බලපුවාම හොයා ගන්න පුළුවන් මේ පුද්ගලයා ඇතුලෙන් ඒකයි මම කිව්වේ අපි මතුපිටින් කීවට මම ආතතිය නෙමෙයි කියලා මම කියනවා නෑ ආතතියෙන් මතුපිටින් කීවට ඔබ මම සතුටින් කියලා නෑ ඔබ සතුටින් නෙමෙයි ඔබ දුකෙන් අර දේවල් ටික ඉහළ නංවපුවාම තමන්ගේ සිරුර අභ්‍යන්තරය පුදුමාකාර උද්දීපන පුදුමාකාර සතුටක් පුදුමාකාර ජවයක් තමන්ට මහන්සියක් නෑ වේදනාවක් නැහැ හිතන්නකො කෙනෙක් බලිනවා කියලා බලිනකොට දැනෙන්නේ නැහැ තමා තුළ හැම වෙලාවකම පුද්ගලයා උත්සාහ කරන්නේ බොහෝ වෙලාවට බාහිර ලෝකෙත් එක්ක සටන් කරන්න හැබැයි මේ මානසික ඒකාග්‍රතාවයෙන් සිටින පුද්ගලයා සතුටුමත් සිටින් අපි කෙනෙක් මේ ට්‍රූ හැපිනස් කියලා ඉන්න පුද්ගල හැම වෙලාවකම සටන් කරන්නේ කායකද තමා එක්ක තමා තුළින් තමයි මේ දේ ජයග්‍රහණය කරන්න උත්සාහ කරන්නේ ඒක නිසා මම හිතනවා නේත්‍රා විශේෂයෙන්ම තරුණ මව්වරුන්ට දරුවන් ඉන්න දෙමව්පියන්ට මට කියන්න තියෙන්නේ මෙන්න මේ මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්න දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය ඉහළ නංවන්න දරුවන්ගේ ඇතිවෙන්නා වූ මානසික ආතතිය ඇත්තටම ඔවුන්ට හැදෙනවා අර මම මුලදී මතක් කරා වගේ මේ මේ අපි කියන්නේ විසැති ආතතිය කියලා ටොක්සින් ස්ට්‍රෙස් එක ඒ කියන්නේ ඒක විසයි දරුවන්ට. ඒතකොට ඒ දරුවන්ට අම්මගේ තාත්තගේ වටිනාකමක්, ඔවුන්ගේ වටිනාකමක්, වටපිටාවේ වටිනාකමක්, ගුරුවරයෙගේ වටිනාකමක් කිසිම දෙයක් නෑ. අපි කියන අර කෘතවේදී බව ඔවුන් තුල නැහැ. ඇයි ඒකට හේතුව ඔවුන්ට ඒක දැනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ අධ්‍යාපන ක්‍රමෙත් එක හේතුවක් වෙලා තියෙනවා දරුවන්ට බොහෝ වෙලාවට බර පටවලා ඔවුන් පුදුම විදිහට මානසික පීඩාවෙන් ඉන්නවා අර විසැති ආතතියෙන් ජීවත් වෙනවා. එතකොට මේ දරුවන්ගේ තව කුසලතාවයන් ටිකක් නතර කරලා තියෙන නිසාවට ඔවුන්ට මේ මානසික පීඩාව නැවිලා තියෙනවා. ඒක තමයි අධ්‍යාපනයත් එක්ක ඉගෙන ගැනීමත් එක්ක මොවුන්ගේ ශාරීරික ක්‍රියාකාරකම් නතර කරලා තියෙනවා. ඒකට හේතුව තමයි පොතපත ලං කරලා තියෙනවා. පොතපත ඉගෙන ගන්න කියලා තියෙනවා. හැබැයි අර මේ ඉගෙන ගන්න ගමන් දරුවන් ක්‍රීඩාවන් වලට යොමු කරන එක නතර කරලා තියෙනවා. ඇයි ඉගෙන ගන්න එකට හානියක් වෙයි කියලා. හැබැයි මම කියනවා ඒක නෙමෙයි වෙන්නේ. ඔබේ ශරීරයේ ක්‍රියාකාරී වෙන තරමට
ඔබේ ක්‍රියා මනස ප්‍රබල වෙනවා ක්‍රියාත්මක වෙනවා උද්දීපන වෙනවා පිබිදෙනවා. එතකොට අධ්‍යාපනයත් එක්කම දරුවන්ට ජල ක්‍රීඩා කරන්න දුවන්න පනින්න ක්‍රීඩා කරන්න ඉස්සර අපි කරා ඒක. එතකොට ඒ දේවල් කරන්න ඕනේ. හැබැයි අද වෙලා තියෙන්නේ මොකක්ද ක්‍රීඩාවන් කියලා මේ පරිගණකයත් එක්ක කරන ක්‍රීඩාවන් තුල ළමයි ඒකට හිර වෙලා ළමයි ආතතියට අර මං කියපු අර විශේෂයෙන්ම අර විසැති ආතතියත් එක්ක දරුවෝ එක තැනකට හිර වෙලා ඉන්නවා. ඒ හිරවීම හරහා දෙමව්පියන්ට මේ දරුවෝ පාලනයක් නැහැ. පාලනයකින් තොරයි මේ දරුවෝ. එතකොට පුදුමාකාර ආවේගයන් මේ දරුවන් තුළ එළියට එනවා ප්‍රකාශ කරනවා කතා වාචිකව සහ කායිකව. එතකොට වෙන්නට ඕනේ ඔබ අර ක්‍රියාශීලී දේවල් ශාරීරික වෙන්නා වූ ක්‍රියාශීලී දේවල් නෙමෙයි නතර කරන්න ඕනේ. අර පරිකාණක ක්‍රීඩාවන් තුලින් උන් අතර කළ යුත්තේ ඒක නිසා මම හිතන පුංචි තනින් පටන් ගත්තොත් ඉහළට යනකොට සමාජීය ගැටලු අඩු වෙන්න පුළුවන් පවුල් ප්‍රශ්න අඩු වෙන්න පුළුවන් විවාහ දිවිය ප්‍රශ්න අඩු වෙන්න පුළුවන් විශේෂයෙන්ම දරුවන් අර එකමුතු වෙලා කරන සාහිමික දේවල් තුලින් ඔවුන් තුල වර්ධනය වෙනවා එකමුතුකම ජයග්‍රාහී බව දෙයකට ඉදිරිපත් වීමේ හැකියාව පරාර්ථකාමී හැඟීම ජය පෙරදුම බාර ගැනීම හැකියාව මේ සියලු දේවල් තුලින් ආතති පාලනය කරන්න පුළුවන් හැබැයි ඒක පුහුණු කරලා නැති තැන නේත්‍ර හැම වෙලාවකම හැම හිතක්ම ආතතියෙන් පෙළෙන්නේ ලොකු කුඩා බාල මහලු සියලු දෙනා හවු දැන් ඔබතුමිය මතු කළ ආධ්‍යාත්මික පැත්ත අපි ගොඩක් වෙලාවට මානසික අතතිය ඇති වුනහම කරන්නේ එක්ක වෛද්‍යවරයෙක් වාගෙන යනවා. එහෙම නැත්නම් අපි යන උපදේශන සේවාවකට මම කියන්නේ ඒව නරකයි කියලා. නමුත් අපි අපිට කරන්න පුළුවන් අපේ ජීවිතය තුළ අපිට කරන්න පුළුවන් පුංචි දෙයක්වත් අපේ ජීවිතය තුළ එක පැය භාගයක් වෙන් කරලා කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් එතකොට මම ඔබතුමියගෙන් අහන්නට කැමති ඔය දැන් ගොඩක් අය කියනවා කොන්ද රිදෙනවා ඔළුව කැක්කුම තියෙනවා බෙල්ල රිදෙනවා ඩොක්ටර්ස්ලා ළඟට යනවා එක්ස්රේ ගන්නවා හැබැයි කිසිම ලෙඩක් නැහැ බෙහෙත් අහුරු ගණන් බොනවා කිසිම ලෙඩක් නැහැ මේ ලෙඩවලට මුල මනසින් ඇතිවෙච්ච මානසික ආතතිය වෙන්න බැරිද ඔව් ඉතින් කතාවක් කියනවා හිතේ ලෙඩවලට බෙහෙත් කොහෙන්ද කියලා හිත හදාගත යුත්තේ හිතෙන්ම තමයි හැබැයි මම මෙතනදි කියනවා මේ වෛද්‍යවරු හම්බ වෙන්න ඕනේ. හැබැයි අර උග්‍ර මං පහුගිය කාලේ පහුගිය දවස්වල මතක් කරා වගේ උග්‍ර ගැටලු තියෙනකොට සමහර අයට තමන්ව පාලනයකින් තොරව යනකොට වෛද්‍යවරයෙක් උපදේශකවරයෙක් මනෝචිකිත්සකවරයෙක් හම්බ වෙලා අවශ්‍ය කරන ප්‍රතිකාර ගන්න එක වඩා හොඳයි. හැබැයි මූලික අවස්ථාවේ අර එක කුණු ගොඩක් එක කුණු පාසලයක් දානකොටම එතනින් සුද්ධ කරගන්න පුළුවන් නම් මං හිතනවා ඒක දුරදිග යන්නේ ලෝලු කුණු කන්දක් හැදෙන්නේ නැහනේ. ඒතර තමන්ට මේක අවබෝධ කරගන්න පුළුවන් නේ. අපිට පුළුවන් මේ අවස්ථාවේදී වෙන්නේ මොනවා හරි ආධ්‍යාත්මික ගැටලු. ඔව් ඒක මට දැන් මට මම සාමාන්‍යයෙන් මම ඒක ප්‍රැක්ටිස් කරන එක. මම පුංචි කාලේදල මේ මුත් දක්වාම ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒක නිසා මම විතරක් නෙමෙයි මම ඒක විශේෂයෙන්ම කියන්නේ මේක මුළු ලෝකෙම මිලියන ගාණක් උගතුන් බුද්ධිමතුන් විද්වතුන් මේ ක්‍රමය හදාරනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගුරුවරුන්. ඒතකොට මේක අපිට දුන්න දෙයක්. මේක ලොකු දෙයක් නෙමෙයි. හැබැයි පුංචි දෙයක් කියලා හිතන්න පුළුවන්. හැබැයි වුණාට ඔබට ගෙන දෙන ඉතා ප්‍රබල ශක්තියක්. ප්‍රබල දෙයක්. මම ඒක ඔබට කියන්නම්. ඔබ කරන්න ඒක ප්‍රැක්ටිස් කරන්න අද ඉඳලා කරන්න. ඒකට වෙලාවක් ලොකු වෙලාවක් වෙන් කරගන්න අවශ්‍ය නැහැ. ඒක හැබැයි වුණාට ඒක තමයි ඔබේ වෙලාව. ඔබ හැම වෙලාවක මට වෙලාවක් නැහැ. මම අනිත් අයට හැමදේම කරනවා මට වෙලාවක් නැහැ කියලා. මේක ඔබේ වෙලාව කරගන්න. ඔබ එන ජයිස් වෙන්න. නේත්‍රා පුංචි කාලේ ඉඳලා දැන් ඔබේ වයස මං අහන්නේ මේ වෙලෙත් ඔබ නොනවතීම කරන ක්‍රියාවලියක් ගාමේ හුස්ම ගන්නවා කියන එක. ඔබ සිහියෙන් හුස්ම ගත්තාද? නැහැ. එතකොට මේ හුස්ම හා සම්බන්ධව මං හිතන්නේ සිහිය පවතින්නේ ඔන්න ඔතන. ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නේ ඔන්න ඔතන. අපිට නියමාකාර විදිහට අපට පරිසරයෙන් අපිට ලබා ගන්න තියෙන නොමිලේ ලබා ගන්න තියෙන ඔක්සිජන් ටික. පිරිසිදු වාතය අපි ලබා ගන්නෙ අසිහියෙන්. ඒකත් සිහියෙන් කරන්නේ නැහැ. දුවදුවා දැන් කියන එක වැඩක් දැන් තමන්ගේ වැඩ කරනකොට ඒක පාර වැඩ දෙකක් තුනක් කරන්න එපා. ඒ මානසික ආතතියට ලොකු ප්‍රබල බලපෑමක් තියෙනවා. හැබැයි අපි කරන්නේ මොකද්ද? එක 100ක් එකදී කරනවා. ඒක ලොකුමර ලොකුවට කියන මම මේකත් කරනවා නේද හැබැයි ඒක කරාට කමක් නැහැ අර ඔබ කියන ඔබේ මනස ප්‍රැක්ටිස් කරලා ඔබට කරන්න පුළුවන් වැඩ හතරක් පහක් එකට කරන්න පුළුවන් හැබැයි මානසික සම්පර්තාව හොඳට තියෙනවා එහෙමනම් මෙන්න මේ දේ කරලා බලන්න ඔබ පාසල යන දරුවෝ වැඩිහිටි අය මේ ඔබ සියලු දෙනාම මේ දේ කරලා බලන්න ඒක මම හිතන්නේ කරලා බලන්න හැමදාම ප්‍රැක්ටිස් කරන්න පොඩි වෙලාවක් ගන්න මේකත් අපි කියන මේ විශ්වසන අභ්‍යාසෙ මේ හැමදාම කරන එකක් අපි හැමදාම මේ කරපු ඇති දෙයක් සිහියෙන් කරපු දෙයක් හැබැයි සිහියෙන් කරමු මේක ලෝකයේම පිළියලන් තියෙන දෙයක් හැමෝම කරනවා හැම මොන දේ කරන්න ගියා වුණත් මෙන්න අපිට දැන් බයක් සැකක් දැනුණාම අපි එකපට හයියෙන් හුස්මක් ගන්නවානේ කරලා ගන්නවානේ ඒක හොඳයි ඒක ඒක පාට අපි ආතතිය අයින් වෙලා යනවා මොන දේ කරන්න ගියත් ඒක පුරුදු කරත් මමත් කරන දෙයක් මෙතෙන්ට ඇවිල්ලා වඩවත් ඔබලා
no oba cildrat no pinulat mang eka karna dea kaur teka noris kare ne habai e husma gattam obe atulante tibuen nau sieluma ata tia ne welat muda hereno eten luku deak no wenda puluang habai api bisheshema wadi wena kota netra kagul deka sama wara wati ena dawa shai konda kelin tia gana dawa shai api bisheshema kia no ne muka dapi sabah darmi jiwi sabah darmi tanu gata wena dawa ne api tami hema deak ma මේ වටපිටාවෙන් එන දේවල් අපි මිනිසුන් මිනිස් කියලා කියන්නේ අපි සිරස් අතට ජීවත් වෙන ජීවීන් මිසක් තිරස් අතට යන අය නෙමෙයි තිරස් අයට ජීවත් වෙන සතුන් ඉන්නේ හරහට යන අය අපි කෙලින් ජීවත් වෙන අපිට හැම වෙලාවකම ශක්තිය අපිට එන්නේ ඉහලින් මේ ආකාරයට එතකොට අපි හුස්ම ගන්න ඕනේ එතකොට අපි හැම වෙලාවකම අපේ මේ කය ඍජුව තියන්නට අවශ්‍ය වෙනවා අපට අපහසුයක් සිද්ධ වෙන්නේ නැහැ ඔබ හොඳට හුස්ම ගන්න ඕනේ පහසු ආකාරයෙන් හොඳට වාඩි වෙන්න ඕනේ වාඩි වෙලා පොඩ්ඩක් ඔබ ගැන පොඩ්ඩක් හිතන්න පොඩි පොඩි මේ පොඩි සමාලෝචනයක් කරන්න මම කවුද මම කොහොමද ඔය තමන්ට පොඩි අගයක් දෙන්න මොන මොනවා හෝ අඩුපාඩුම් තියෙනවා නම් අඩුපාඩුම් වලදී ඒ තමන් අද මෙතන සිටින තත්ත්වය ගැන සතුටු වෙන්න කොත් මොන තැනක හිටියත් කමක් තමන් ඉන්න තත්ත්වයෙන් සතුටු වෙන්න ඒ සතුටුමත් සිටින් හොඳට ජමුරින් හුස්ම ගන්න කොහොමද හුස්ම ගන්නෙ කොහොමද හුස්ම ගන්නෙ නේත්‍ර අපි සාමාන්‍යයෙන් අපි දසවසන අභ්‍යාස කරලා ඇති ඉතින් අපි බව අපි දැන් බෞද්ධ පරිසරක ජීවත් වෙන මේක පාර්ශයක් නෙමෙයි මේ මේ දේ කරන්න වෙලා තියෙන එක හරියට කරන්න තියෙක වෙලා තියෙන්නේ අපි ඉස්ලාම් හුස්ම ගන්නකොට එක පාටම හුස්ම ගන්නවා හැබැයි ඒකත් වැරදි ක්‍රමයක් හොඳට ඉස්ලාම් මේ දාස් කරලා උතරට බඩ පෙරෙන්න හුස්ම ගන්නවා අරගෙන මොකද කරන්නේ පුළුවන් තරම් බඩ හකුලලා එළියට දානවා ආයෙත් හුස්ම ගන්නවා ආයෙ පිටවන ගොඩක් අය ඔබ කියපු පපුවට හුස්ම ගන්නවා ඒක කරන්න එපා ආතතිය තවත් වැඩි කරලා දෙනවා මොකද මෙතන හිර කරනවා මේක නිදහසේ ෆ්ලෝ වෙන්න දෙන්න ගලාගෙන යන්න දෙන්න ඇතුළට ගන්න එතකොට ඔබේ ඇඟ ඇතුළ හොඳට උද්දීපන හොඳට අපිට අවශ්‍යයි ඔක්සිජන් කියන එක මේක හරියට ගන්න හරි සත්තු වගේ හුස්ම ගන්න මොකද සත්තු බයයි ඒක හරි ඉක්මනින් 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 හුස්ම ගන්නවා ඔවුන්ගේ අවශ්‍ය කෙටි කෙටි එතකොට අපිට මොකද වෙලා තියෙන්නේ අපිත් එහෙම වෙන්න ඕනේද නෑනේ අපිට හුස්ම අල්ලගෙන සමහරට සමහර අය විනාඩිය දෙක තුන හුස්ම අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ. දැන් මේක කරන්න ඔබට උදේ වරුව පුළුවන්, හවස පුළුවන්, විනාඩියක් දෙකක් අල් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා සැරේ. හොඳට හුස්ම ගන්නවා. දැන් ඔන්න හුස්ම ගත්තා. දැන් අපි තප්පර පහක් රඳවගෙන ඉන්නවා. අන්නේ රඳවන්නේ තමන්ගේ මේ හුස්ම වදින්නේ කොතෙන්ටද? නාස් පුඩු වලටද නැත්තම් මෙතෙන්ටද මේ හරියද නැත්තම් ඇතුළද බඩද තමන් අවබෝධ කරගන්න ඕනේ මම එකපාරටම ගන්න හුස්ම රැඳෙන්නේ කොතනද කියලා අපි කියන ටච් වෙන තැන අන්න ගත්තා තප්පර පහක් තියාගත්තා හිමින් සැරේ නිදහස් කරා ආය පහ හුස්ම ගත්තා ඉහළට ගත්තා තප්පර පහක් තියාගත්තා නිදහස් කරා හරිද ඒ නිදහස් කරන හැම වෙලාවකම තමන් හුස්ම ගන්නා තැන ඒ තමන් රැඳෙන තැන දැන් මොකද කරන්න ඕනේ මයින්ඩ් එක ඔබේ මනස අරගෙන ඉන්න මනස අරගෙන ඉවලා එතන රඳවන්න දැන් නේත්‍රා වෙන්න පුළුවන් සිතුවිලි හාට යනවා වෙන්න පුළුවන් බොහෝ වෙලාවට කල්පනා වෙනවා වෙන්න බොහෝ සිතුවිලි ගලාගෙන එනවා වෙන්න පුළුවන් හැබැයි ඔබ ඕවතින්ක කෙනෙක් නම් ඔබට අනවශ්‍ය විදිහට පීඩාව පීඩනය තියෙනවා නම් මතකට අඩු කරගන්න පුළුවන් ඇයි ඔබේ හුස්ම හැම වෙලාවකම රඳවන්නේ සිහියේ අවදියේ කල්පනාවෙන් අපි කියන අර මයින්ඩ්ෆුල්නස් කියන එක ළඟට අරගෙන හැම වෙලාවකම උත්සාහ කරන්නේ මොකක්ද මගේ හුස්ම කොතනද නතර වෙන්නේ වදින්නේ කොතනද කියන තැන ඔබ අවබෝධයෙන් සිහියෙන් ඉන්නවා දැන් මේක අධ්‍යාපනය ඉගෙන ගන්න දරුවන්ට වැඩ කරන අයට විභාගවලට සූදානම් වෙන වැඩිහිටි හැමෝටම මේක කරන්න ඔබ මේක ප්‍රැක්ටිස් කරන්න උදේට විනාඩි 5ක් හවසට විනාඩි 5ක් දවසේ පළවෙනි දවස් 5 5 දෙවෙනි දවසට චක් වැඩි කරන්න ඔබ හැමදාම දවසට විනාඩි 30ක් ඔබ වෙනුවෙන් මෙන් කරන්න මේ දේ කරන්න කරලා ඉවරලා මාසයකට පස්සේ ප්‍රතිඵල කියන්න මං හිතන්නේ ඔබට ඔබේ මානසික පීඩාව විඩා වේදනාව මතකට අඩු කරගැනීමේ හැකියාව තියෙනවා ඔබ වැඩ කරන කාලයේ අතරතුර එන්නව ප්‍රශ්න ගැටලුවකට අවම කරන කීර්තියට පුළුවන් හැකියාව තියෙනවා මේ ක්‍රියාකාරකම කරලා ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට ප්‍රතිඵල කියන්නට 0.7යි 1.4යි 9යි 1.3යි 0.7යි 1.4යි 9යි 1.3යි කියන දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන් නාලිකා මොහොටි මහත්මියට
කොහොමද දැන් ඔබට දැනෙන විදිය ඔබේ ශරීරය ඔබේ මනස කියලා ඔන්න කතා කරලා කියන්නට ඔබට අවස්ථාවක් තියෙනවා. ඉතින් හැම දෙයකම කලින් අපි අපිට ආදරය කරන්න ඕනේ. මොකද අපි මේ ලෝකෙට එන්නේ තනියෙන්. අපි මේ ලෝකෙන් යන්නේ තනියෙන්. අපිත් එක්ක මේ අත්වල් බැඳගෙන සංසාරේ පුරාවටම යන්න එනවයි කියන අය කවදාවත් අපේ මරණයේදී අපිත් එක්ක වලට පනින්නේ නැහැනේ. අපිත් එක්ක යන්නේ නැහැනේ. ඒව බොහොම අහඹ සිදුවේ. ඒ නිසා හැමදාමත් තමන්ට ආදරය කරන්න, තමන් වෙනුවෙන් සැරසෙන්න, තමන් ලස්සනට ඉන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අද දවසේදී මේ පිළිබඳව අපව දැනුවත් කරන්නට වෙනදා වගේම අපිත් එක්ක එකතු වුණාට ඔබතුමියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ආධ්‍යාත්මික පුහුණු උපදේශිකා නාලිකා මොහොට්ටි මහත්මිය ආයුබෝවන් කියලා ඔබතුමියට සමු දෙනවා. ආයුබෝවන් නේද? සුබ දවසක් සියලු දෙනාට. ඔව්. ඔබේ සුබ දවස වෙනුවෙන් තවත් බොහෝ දේ අරගෙන අපි නැවතත් එනකන් අහම්මම රැඳිලා ඉන්නවා.